සසන්ත්‍ර YouTube නාලිකාවට ඔයාලා අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. රුසියාවේ ජීවත් වුණ ග්‍රිගෝරි රස්පුටින් ගැන ඔයා අහලා තියෙනවද? සාමාන්‍ය පුද්ගලෙක් වුණ ග්‍රිගෝරි රස්පුටින් ඉතා අසාමාන්‍ය හැකියාවක් තිබුණ කෙනෙක්. ඔහුට සුවිශේෂී ඇස් යුගලයක් තිබුණා. මේ ඇස් වලට ඕනෑම තරුණියක් කාන්තාවක් වසඟයට පත් කරගැනීමේ අසාමාන්‍ය හැකියාවක් තිබුණා. ඔහුගේ දෙනෙත්වලට වසඟ වුණ තරුණියන් දුවගෙන ඇවිත් ග්‍රිගෝරි රස්පුටින් සමග ලිංගිකව එක්ුණා කියලාත් කියනවා. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා විශාල පුරුෂ ලිංගිකයෙකුත් ඔහු සතු වුණා. ඒ නිසාම එය අදට දැක ගන්න පුළුවන් විදියට සුරක්ෂිත කරලා තියෙනවා. ඒ වගේම ඒ කරුණු කාරණා කීපයක් නිසා රස්පුටින්ව කීප වරක්ම ඝාතනය කරන්නත් උත්සාහ කරනවා. නමුත් ඔහු ලේසියෙන් මරණයට පත් කරන්නත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ආකාරයට ලිංගිකත්වයේ සංකේතය විදිහට හඳුන්වපු රස්පුටින් ගැන අපි තවදුරටත් සවිස්තරාත්මකව කතා කරලා බලමු. තාමත් ඔයා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහළ රතුපාට බටන් එකෙන් අපව සබ්ස්ක්‍රයිබ් කරලා පැත්තෙන් තියෙන නොටිෆිකේෂන් බෙල් එකත් ක්ලික් කරලා තියාගන්න. එහෙනම් අපි යමු අද වීඩියෝට. ග්‍රිගෝරි රස්පුටින් කියන්නේ සාර රාජ්‍ය පාලන සමයේදී රුසියාවේ ජීවත් වුණ අද්භූත පූජකයෙක්. ඒ වගේම රුසියාවේ අවසන් සාර අධිරාජ්‍ය වුණ දෙවන නිකොලස් පාලන සමයේ අන්තිම අවුරුදුවල ඔහු රටේ පරිපාලනයට ඍජුවම ඇඟිලි ගසන්න පටන් ගන්නවා. අධිරාජනියත් එක්ක තිබුණ ඔහුගේ ගනුදෙනු, ඔහුගේ විවිධ ලිංගික සම්බන්ධතා වගේ දේවල් ගැන කටකතා ඒ කාලේ රුසියාවේ සාමාන්‍ය දෙයක් වුණා. සමහර විශ්වාස කළේ රස්පුටින් තමන්ගේ රට අගාධයකට අරගෙන යනවා කියලා. අවසානයේ මේක රස්පුටින්ගේ මරණයටත් හේතුවක් වෙනවා. රස්පුටින් ඉපදෙන්නේ 1869 අවුරුද්දේ ජනවාරි මාසයේ 21 වෙනිදා සයිබීරියාවේ ටුරා කියන ගඟ ආසන්නයේ පිහිටි කුඩා ගම්මානයක. ඔහුගේ පියා ගොවියෙක්. ඒ අතරේ ඔහු රුසියානු පල්ලියට සම්බන්ධ වී හිටියා. රස්පුටින්ගේ පවුලේ දරුවන් 8 දෙනෙක් හෝ 9 දෙනෙක් හිටියා. රස්පුටින්ගේ කුඩා කාලය සහ තරුණ කාලය පිළිබඳව හරි හැටි විස්තර වාර්තා වෙන්නේ නැහැ. පසු කාලිනව රස්පුටින් අත්කරගත් නරක ප්‍රසිද්ධිය හේතුවෙන් ඔහුගේ මුල් ජීවිතය පිළිබඳවත් විවිධාකාර කතා නිර්මාණය වෙලා තියෙනවා. ඔහු මත්පැන්වලට ඇබ්බැහි වූ බවත් සුළු සුළු සොරකම්වල නිරත වූ බවටත් චෝදනා නැගිලා තියෙනවා. 1887 දී රස්පුටින් විවාහ වෙනවා. ඔහුගේ බිරිඳ වුණේ ප්‍රස්කව්‍යා නම් ගොවි කාන්තාවක්. ඔවුන් දෙපළට දරුවන් 7 දෙනෙකු ලැබෙනවා. ඒ දරුවන්ගෙන් සිව් දෙනෙක් කුඩා කාලයේදීම මරණයට පත් වෙනවා. 1895 දී උපන් දිමිත්‍රි, 1898 දී උපන් මරිය සහ 1900 දී උපන් වර්වාරා දිගු කාලයක් ජීවත් වුණ දරුවන් වෙනවා. 1897 දී රස්පුටින් වන්දනා ගමනක් සඳහා පිටත් වෙනවා. රස්පුටින් මේ විදිහට ගමෙන් පිටව යාමට හේතුව පැහැදිලි වෙන්නේ නැහැ. ඇතැම් වාර්තාවලට අනුව ඔහු ඒ විදිහට ගමෙන් පිටමන්ව ගියේ යම්කිසි සොරකමක් සඳහා බලධාරීන් විසින් ඔහුව සොයන්නට පටන් ගත් නිසා බවයි කියවෙන්නේ. මේ අතර තවත් මතයකට අනුව ඔහු වන්දනා ගමනක් සඳහා පොළඹවනු ලැබුවේ සිය ගම් ප්‍රදේශයේ අසල වූ ඕර්තඩොක්ස් තාපසාරාමයට ගිය ගමනක් නිසයි. සත්‍ය කුමක් වුණත් රස්පුටින් සැලකිය යුතු කාලයක් ගමෙන් පිටමන් වී සිටි අතරේ ඔහු එම කාලය තුළ රුසියාවේ පමණක් නෙවෙයි වීසියේ ඒතෝර් තාපසාරාම සංකීර්ණයේද සංචාරය කළ බවට මතයක් තියෙනවා. රස්පුටින් යළි සිය උපන් ගමට ආවට පස්සේ තමන් වටා කුඩා අනුගාමිකයන් පිරිසක් එකතු කරගන්නවා. ඔවුන් ආගමික රැස්වීමද පවත්වනවා. මේ ගැන නම් ගමේ පූජකයා සහ ඇතැම් වැඩිමහලු පුද්ගලයන් එතරම් ප්‍රසාදයක් දක්වන්නේ නැහැ. මේ අතර රස්පුටින් ගැන විවිධ කටකතා ප්‍රචාරය වෙන්න පටන් ගන්නවා. රස්පුටින්ගේ ආගමික රැස්වීම වලට කලින් අනුගාමිකයන් විසින් ඔහුව දෝවණය කරන බවටත් ඔහු පුද්ගලයන් කීප දෙනෙකු සමග එක්ව සිදු කරන ලිංගික ක්‍රියාකාරකම් සිය චාරිත්‍රයක් ලෙස සිදු කරන ආගමික කණ්ඩායමක සමාජිකයෙකු බවටත් මේ කටකතා අතර වුණා. මේ කතාවල ඇත්ත නැත්ත කොහොම වුණත් 1900 දී පමණ ඉඳලා රස්පුටින්ගේ ප්‍රසිද්ධිය සයිබීරියාවේ විවිධ ප්‍රදේශවල පැතිරලා ගියා.
ඒ වගේම ඔහු කසාන් සහ සාන්ත පීටර්ස්බර්ග් වැනි නගරවල සංචාරය කළ අතරේ ඒ නිසාද ඔහුගේ නම තවදුරටත් ප්‍රචලිත වෙනවා. අවස්ථා කිහිපයකදීම ප්‍රධාන නගරවලට කළ සංචාරයන් අතරතුරදී රස්පුටින් ඉහළ පැලැන්තිය පිරිසමඟ සම්බන්ධතා ඇති කරගන්නවා. මේ අය අතරට කාන් තමන් ප්‍රමුඛ තැනක් ගන්නවා. ඔහු පූජකයෙකු වූ නිසා ආගම දහමට ලැදි කාන් තමන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගන්න රස්පුටින්ට හැකියාවක් ලැබෙනවා. ඒ අතර ඔහු ඇතම් කාන්තාවන් සමග ලිංගික සම්බන්ධතාවද පැවතු බවත් කියවෙනවා. සාන්ත පීටර්ස්බර්ග් නගරයට ගිය ගමන්වලදී ඔහුට මිලිට්සා සහ ඇනස්ටාසියා කුමරියන් මුණ ගැහෙනවා. ඒ කුමරියන් එවකට මොන්ටිනීග්‍රෝ රාජ්‍ය පාලකයාගේ දියණියන් වුණා. එම කුමරියන්ගේ සැමියන් රුසියානු රජපෞලට සම්බන්ධ අයයි. රස්පුටින්ට සාර් රජපෞල හඳුනා ගන්න ලැබෙන්නේ ඔවුන් නිසයි. දෙවන නිකොලස් සාර්වරයාගේ එකම පුත්‍රයා වූ ඇලෙක්සේ රුධිරය කැටි නොගැසීමේ හිමෝෆීලියා රෝගයෙන් පෙළුණා. එම රෝගය සුවපත් කරන්නට කිසිවෙකුට හැකියාවක් ලැබුණේ නැහැ. රස්පුටින් රජපෞල හා සම්බන්ධ වෙන්නේ එම රෝගයට ප්‍රතිකාර කරන්න. රස්පුටින්ට යාඥා කිරීම මගින් රෝග සුව කළ හැකි බවටද කටකතා පැතිර ගොස් තිබුණා. කුමන හෝ ආකාරයකින් රස්පුටින් කුමාරයාගේ රෝගී තත්ත්වය පාලනය කරන්න සමත් වෙනවා. රස්පුටින් විසින් කුමාරයාගේ රෝගය සුව කිරීම පිළිබඳ විවිධාකාරයේ මත පවතිනවා. නමුත් ඔහු ඒ සිදු කළේ කොහොමදැයි තවමත් හරියාකාරව පැහැදිලි නොවුණ අභිරහසක්. මේ සිදුවීම නිසා ඉබේටම වගේ ඔහු රජපෞලට බෙහෙවින් සමීප වෙනවා. දෙවන නිකොලස් සාර්වරයාද රස්පුටින් කෙරෙහි විශ්වාසන්ත වූ අතරේ ඇලෙක්සැන්ඩ්‍රා සාර්වරිය සහ ඔහු අතර ඇති වූයේ කිට්ටු සම්බන්ධතාවයක්. ඒ සමගම ඔහුට විශාල දේශපාලන බලයකුත් ලැබෙනවා. රාජකීය යුවළ සමග ඔහු හැසිරුණේ අතිශයින්ම පූජනීය කෙනෙක් විදිහටයි. රස්පුටින් සතු වූ දේශපාලන බලය හේතු කරගෙන විවිධ පුද්ගලයෝ සිය අවශ්‍යතාව වෙනුවෙන් රස්පුටින්ට නම් වෙනවා. මේ අයගින් ඔහු විවිධ ඵල ප්‍රයෝජන අරගන්නවා. විශේෂයෙන්ම ඇතැම් කාන්තාවන් ඔහුට වසඟ වූ බවත් සඳහන් වෙනවා. රස්පුටින් විවිධ දේ ඉටු කර දෙන බව කියමින් ප්‍රභූ කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස්ගත් බව ප්‍රසිද්ධ කාරණයක්. එවගේම ඔහු වෙනත් අයගෙන් විවිධ මූල්‍යමය අල්ලස් ලබාගත් බවත් කියවෙනවා. මේ අතරේ 1914 දී පළමුවන ලෝක යුද්ධය ආරම්භ වෙනවා. රුසියාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ඉතාලිය ආදී රටවල් ජර්මනිය, ඔස්ට්‍රියාව, තුර්කිය සහ බල්ගේරියාව යන රටවල් සමග මෙහිදී යුදවදිනවා. රුසියාව මේ විදියට යුද්ධයට සම්බන්ධ වීම ගැන රස්පුටින් හිටියේ කැමැත්තකින් නෙවෙයි. ඔහු යුද විරෝධියෙක් වීම ඒකට හේතුවක් වුණා. කොහොම නමුත් ඔහුගේ විරුද්ධවාදීන් සැකකලේ වෙන දෙයක්. ජර්මන් ජාතික කාන්තාවක වූ අධිරාජිනිය සහ රස්පුටින් යන දෙදෙනාම ජර්මන් ඒජන්තවරයන් බවට ඔවුන් සැක කරනවා. මේ අතර සාර්වරයා යුද පෙරමුණේ වැඩිපුර කාලගත කරන්නට සිද්ධ වෙනවා. ඒ කාලයේ අගනුවර පාලනය සැලකිය යුතු මට්ටමකින් සිදු වුණේ අධිරාජිනිය අතින්. රස්පුටින් සහ ඇය අතර තිබුණ මිත්‍රත්වය නිසා ඔහු රාජ්‍ය පාලනයට ඇඟිලි ගසන්න පටන් ගන්නවා. යුද්ධේ රුසියාවට හිතකර විදිහට ගලාගෙන ගියේ නැහැ. රටේ වැරදි බොහොමයකට රස්පුටින් වග කිව යුතුයි කියන අදහසක් විරුද්ධවාදීන් තුළ ඇති වෙනවා. එයින් පිරිසක් ඔහු ඝාතනය කරන්න සැලසුම් කළේ මේ අනුවයි. මේ කණ්ඩායමේ නායකත්වය ගත්තේ ෆීලික්ස් යුසුපෝ කුමාරයා. යුසුපෝ කුමාරයා විවාහ වෙලා හිටියේ අධිරාජයාගේ ලේලියක් වුණ ඉරීනා කුමරිය සමගයි. කුමාරයාගේ මාලිගාව වෙත රස්පුටින් කැඳවා ගැනීමට කුමන්ත්‍රණ කළුවන් කළ ප්‍රයෝගය වුණේ ඉරීනා කුමරියට ඔහු මුණගැසීමට අවශ්‍යව ඇති බවට පැවසීම. ඇත්ත වශයෙන්ම ඇය එදින සිටියේ ක්‍රිමියාවේ මිස සාන්ත පීටර්ස්බර්ග් වල නෙවෙයි. නමුත් ඒ ගැන රස්පුටින් දැනගෙන හිටියේ නැහැ. 1916 දෙසැම්බර් 30 රාත්‍රියේ රස්පුටින් යුසුපෝවගේ මාලිගාවට එනවා. ඔහු සහ ඔහුගේ මිතුරන් රස්පුටින්ට කේක් සහ වයින් වලින් සංග්‍රහ කරනවා. යුසුපෝව කියන විදියට එම වයින් සහ කේක් වල සයිනයින් මිශ්‍ර කරලා තිබුණා. කුමරිය පැමිණෙන තෙක් සංග්‍රහයේ භුක්ති විඳින විදියටයි ඔවුන් රස්පුටින්ට කියලා තිබුණේ. කොහොම නමුත් කේක් සහ වයින් වලින් රස්පුටින් මරා දමන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
රස්පුටින් කිසිදු ගාණක් නැතුව සිය සංග්‍රහය භුක්ති විඳින බව දකින යුසුපව කලබල වෙනවා. එක අතකින් ඔහු මිය යන්නට ප්‍රමාද වුණොත් ඔහුගේ සිරුර සැඟවීම පිළිබඳ ප්‍රශ්නයකට මිනිවරුන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. අනෙක් අතට ඔහු කිසි ලෙසකින් හෝ මිය නොගියොත් මිනිමරුවන්ගේ උත්සාහය ව්‍යර්ථ වෙනවා. මේ නිසා යුසුපව ඇතුළු කණ්ඩායම හදිසි සාකච්ඡාවකට පස්සේ රස්පුටින්ට වෙඩි තබා මරා දමන්න තීරණය කරනවා. යුසුපව පසුව සඳහන් කරන විදියට වෙඩි පහර කීපයක් එල්ලුව පස්සේ රස්පුටින් ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ කුමන්ත්‍රණකරුවන් මොහොතකට එතනින් ඉවත් වෙලා යනවා. නමුත් සුළු මොහොතකින් යුසුපව ආපහු එම ස්ථානයට එනවා. මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ ඔහු සිහිනෙන්වත් නොසිතූ දෙයක්. වෙඩි වැදිලා බිම වැටලා හිටපු රස්පුටින් එකවරම නැගිටලා යුසුපවගේ ඇඟට කඩාපනිනවා. ඔවුන් දෙදෙනා ටික වෙලාවක් මේ විදිහට පොරබදනවා. යුසුපවගේ වාසනාවට ඔහුගේ සගයන් එතනට එනවා. ඔවුන් පොළු මුගුරු වලින් ගහලා රස්පුටින්ව මෙල්ල කරගන්නවා. මෙවර පහර කෑමෙන් පස්සේ රස්පුටින් මිය ගිය බවක් පේන්නට තියෙනවා. කුමන්ත්‍රණකරුවන් ඔහුගේ අතපය බැඳ ගෝණියක දමා පිටිතට අරගෙන ආවා. ඉතා අතිශයින්ම සීතල දවසක්. කුමන්ත්‍රණකරුවන් ඔහුගේ සිරුරගෙන ගොස් මෙවා ගඟට අතහැරියා. දින කීපයකට පස්සේ රස්පුටින්ගේ සිරුර සුවා ගන්නවා. හැමෝම පුදුම කරවමින් ඒ වන විට එහි අතපය බැඳ තිබූ බැමි සියල්ල කැඩී තිබුණා. ඒ වගේම රස්පුටින්ගේ පෙනහළුවල ජලය තිබූ බවට සඳහන් වෙනවා. එයින් අදහස් වන්නේ වස දීමෙන්, වෙඩි තැබීමෙන් සහ පහර දීමෙන් පසුවත් ඔහු තවදුරටත් ජීවත්ව සිටපු බවයි. රස්පුටින් මරා දැමීමෙන් රුසියානු පාලනය යහපත් වේයයි ඔහුගේ ඝාතකයන් බලාපොරොත්තු වූ නමුත් ඒ එසේ සිද්ධ වෙන්නේ නැහැ. මාස තුනක් යන්නට කලින් රුසියානු රාජාණ්ඩුව බිඳ වැටෙනවා. ඒ අතර 1918 දී රජපෞල ඝාතනයට ලක් වෙනවා. රස්පුටින්ගේ මරණයෙන් පස්සේ රූමතියන් මේ තරම් වසඟයට පත් කරගෙන සීමාවකින් තොරව ලිංගිකව එක් වූ ඔහුගේ පුරුෂ ලිංගයේ වෙන්කර සංරක්ෂිතව තබා තියෙනවා. අදටත් ඕනෑම අයකුට ඒ දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද වීඩියෝ ගැන ඔයාගේ අදහසත් අපට බලන්න පහලින් කමෙන්ට් කරන්න. අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහලින් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. තවත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.